මි මැතකාලි දේශපාලය බිුණු දරුණු මේකාද ප්‍රචිවතර එක්කෙන ක් තමයි ගෝටාබේ රාජ පක්ස, ගෝටාබේ රාජපක්ෂ කියල කියන්නේ ප්‍රජාසන්ට්‍ර වාදය ගැනෑ කිසිදු හැඟීමක් නැති. තමන්ට ලැබුණු බලෙන් ඔලු දුම්මාගෙන පිස්සෙක් වගේ ඇසරනපුද්ගෙලේ මේක කොච්චර දරුණුද කියන කාරණය අපි එදා ඔහ ආරක්ෂ ගමාත්‍යයන්ේ ලේකම් වෙලා හිටියදී දැක්කක්. ඔහු එදා BBC.BC.. මාර්ධ්‍යවේදියකි ගේ ඇඟට කඩා පැනව විදහෙන්ම? ලෝකම දනගත් ඔහු කෞව්ද කියන කාරණෙ අනිත් තාන්නේය තමයිමිටර්ණ ලෝකයේ බහතරක් ප්‍රච්චය හමුදාවේඉන්න හළ නිලධාරින් කියන්නන්නේ හතතා හමුදාවේ නිලධාරීන් කියල කියන්නේ ලොකු ඇගක්යන පුංච මොලයක් තියෙන බිරිසකට, මුන්ට ඉහළින් දෙන නියෝග ක්‍රියාම කිරීම හැකියාවත් තිබුණට නිර්මාණශීණී ටීදු ගැනීමේ හැකියාවක් නෑ. එ නිසා තමයි ගෝටාබේ රජ පක්ෂ ඒ කාලිපතියෙක් වීමට අවශ්‍ය කරන නෛතික වපසිරිය හදාගන්න විසිපනි සංසෝධනය ගෙනාවේ. ර මිතෝරණ ගටාබියයක්ත් මිනිවරු මරත් හැටන ලක්ෂ කරක් තමන්ගේ කරේ යාග පාල තුවට ජනතිිපති නි ල සර ගෙනනිච්ච. ඒ ප්‍රතිපාලයක් විදිට අද වනකොට මේේරටේ බහතරෙකට පාංකයා ගන්න බැරි මස්ත ාලු ආර්ථකයකට මුණු දෙැන්න සිද ලාලති ේෙනවා. රාජ පක්ෂ පවල බොහොම සුපිරි සැප සම්පත් ව නිදේ අද බහතරයකට හුල් හුල්ල න්න සිද්ද වෙල. එදා ගොටක් මරත් ජනාාධිපති වෙනකොට කිරිබත් තාාව බහෝ පවල්ලට. තමන්ගේ දරවාට කිරිබී දුරක් ගැනත් දෙනෙ ප්‍රශ්නයක්. මිටෝර් නී මැතකාලෙ දේශපාලනය තුළ කානුකටයි කියලා ප්‍රසිද්ධවච්ච දෙන්නේෙක් ඉන්නවා. එක නෙත් තමයි හට්සන් නිකන තමයි ආ ප්‍රේම දහස. Rප මදාසටෙක් නම පටමැදින්න හේතුව තමයි. හැත්තව හැත්තත කාලේ සිරිම ෝ වන්ඩාර්ණයක අගමැතුන්හම පේමදදාස හිරරිි තක්නතුව ප්‍රසිද්ධියකවවා පාර්ලිමේන්ටුවේ අගමැති පුටුව දැන් මාසෙකට සරක් සෝදාාන්න සිද්ධවන්වයි කියන කතාාව. ඒතෙක තමයි ප්‍රේම දසට නොවටමැඳල කානු කටා කියලා මිට ක්්න මින් පස්සේ ේන ලබුණ හසන්ට හසන් ොන්දේසි බරේතව ගොන් විදදිල සස්ථාව තරංග පාච්ච කරමින් තමන්ගේ ප්‍රතිබල්ලවයන්ට කුණුහර්පයෙන් බයිනිික පෑ විසිහ තරමක්තර. විශේෂයම ගුවන් ඉදිලි තරංග කියන්නේ මේරටේ ජනතාවට අයිි පොදු දේපලා. හැබයිඒ අව්භාවිතා කරමින් එදා ඔහු තමන්ගේ හාම්පුතා වෙනුවෙන් විඩ පුද්ගලෙන්න් බිරුවවා. මේ බරිීමේ ්‍රතිබාලයක් විදිහටේ අවස්ථාවකට රනසිංහ ප්‍රේමදහස හෝක්්වාන්ද සස්ථාවයි හළම තනතුරට පත් කරා. මේක මරත් කර මෙට හේදතුව තමයි ඉජු ඉන්ජු කියනකොට හටසන් පස්සයෙන් දුවවනවා විතරන්ෙේ පුරපන් කියනකොට ඕනෑම කෙනනුකට පුරනවවා. විශේෂයෙන්ම මොලයක් නැතුව හදවචන් විතරක් කතා කරන සතක් බවට හො පත් වන. මිටෝනි මේරටේ කීර්ති මත්ම මාධ්‍යවේදයක්ක වෙච්ච පේම ීති ගාතනය කිරීම සම්පර්ණ චෝදන වෙල් ලා තේ ෙ මොහුට. කිසිම කැල්ක සම්බන්ධයෙන් විභාගයක් කරේනෑ මේක ජාතිය අවාසනාව. ඒ පරේද දවසක හර්සන් ප්‍රසිද්ධය කිව තමන් ගෝට කඩේගියක ගැන ලැක්්ජ වෙනවා. මොකද තමන්ට සලකන්නේ හර්ගයට බලු විිදිිහට කියෙන කාරනේ එවන තං හසන් ප්‍රසිද්ධියම ගෝටාාවේ රාජපක්ෂ වේචනය කර මිට්‍රුවනි ගෝටාාවේ රජ පක්ෂ කියන චර්තය කිසි සේමව විවේචනය උසරලන පුද්ගලෙක්නෙමයි. ඒ දදිනේ දීව හටසන්ගේ ගෙදරට ගෝටා. ල්වඩම කරියයි කියලා මේවන කොට හසට කිට්ු මා රට මාර්ග्य සඳහන් කරනවා පෞගේ දවසල හසන් පවිත මාධ्य से प्रකාශ කරා තමන්ගේ කල කිරීම මේ මල්වඩේ ඉන්වත් සමගම හටසන් දැඩි ලෙස වියයට පත් වෙලා සිටිනවා. මේ සම්බන්ෙන් विවිධ මාධ्य කාරෝව හ හටසන්ෙන් ප්‍රසන කරන කොටයි නෑකන විත්තර විතරයි දීලතියනෙ මොකද එකට හේතුව මූ දැඩ ලෙස ගෝට හටක් බयाයි මत्ව නි දවසින් දව සරක බල් ලටයනවා. ල්ලෝ පාල න ේනවා සජාත්‍රවාදේ තියෙන විශාල අනතුරක. මේක වන්නස් කරන්න පුළුවන් ඔබටත් මටත්. එනිසාම මේ කාල කන්නෙක්කරමය වෙනස් කරන්න පුළුවන්. ඒ සඳදා හැකියයාාවති වෙන සැලස්මති වන සමාජ දේශපාල කණඩෑමක් සමගය අපි පෙරටැම් පිචනි අර්ගෙන්ු ජගනය කමති ඔබට සිපත් කරමින් මා ඔබේෙන් සමුගන්න ඔබ සමට ජයක.